ඒකේ කමාත්‍යංශ තමන්ගේ විෂයපතය ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ ගමේ ඉඳගනිම ඔබ ආර්ථිකයට දායක වෙනවා. ඒතර අපි අමාත්‍යංශ වෙන් කරගෙන තිබ්බට ඔබ එක භූමියක ඉඳගෙන වැඩ කරමින් යනවා. ඉතින් මේ ආකාරයට ගමේ ජීවත් වෙමින් ඔබ ආර්ථිකය හදන්න කටයුතු කරනවා. අර අමාත්‍යංශ මගින් මොකද කරන්නේ? ඔබට අවශ්‍ය කරන පහසුකම් ටික මග පෙන්වීම ඒව අතර සම්බන්ධීකරණ එකකින් ඔබට ලබා දෙනවා. අපේ අරමුණ ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධනය කිරීම. දැනුත් ඔබ සමහරට කරමින් ඉන්න ආර්ථික කටයුත්තක්. ඒක ලොකු සැලසුමක් අද කරනව නොවෙන්න පුළුවන්. පරම්පරාවෙන් තාත්තම්ම කරපු නිසා කරනව වෙන්න පුළුවන්. මොනවා හරි ක්‍රියාවකට. අන්න ඒ ආර්ථිකය විධිමත් කරලා රජයෙන් ලබා දෙන්න පුළුවන් මූලික පහසුකම් ටික ලබා දීලා ප්‍රාග්ධනයේ හැටියට තාක්ෂණයේ හැටියට අපි ඔබට දෙන්නම් මෙන්න වෙළඳපොළ. මෙන්න මේ සදාව නිෂ්පාදනය කරන්න. මෙන්න මේ ක්වොලිටියට හදන්න. තව ටිකක් දුර ගිහිල්ලා අපි ඔබට පෙන්වා දෙන්නම්. මෙන්න විදේශීය වෙළඳපොළේ අපට තියෙනව ඇනෝමක් ඇවිල්ලා. මෙන්න මේ විදිහේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. මෙන්න මේ විදිහේ ගොවිතැනක් කරන්න. මෙන්න මේ විදිහේ කුරුඳු ටික හදන්න. අපි ඔබට හඳුන්වා දෙන්නම් අපනෑන වෙළඳපොළ. ඒවා Tamanට කරන්න බෑ. ඒවා මේ ලොකු වැඩ. අපිට පුළුවන් ද කන්ටේනරයක් පුරවන්න වගේ දේවල් හිතන්න යන්න එපා ඔබ. ඒවත් වාර්තා රජයට. රජය ඒ අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙවි. ඔබට තිබෙන්නේ මේ වැඩ කටයුතු කරන එක. ආර්ථිකය වර්ධනවා කියලා කියන්නේ භාණ්ඩාගාර මුදල් දෙනවා, සංචිතය පිරෙනවා. ආන් එතකොට රජය මැදිහත් වෙනවා. මේ ගම අර ආර්ථික කටයුතු කරන ගමන් ඔබට ජීවත් වෙන්න පහසු වෙන බවට පත් කරනවා.